ඔබ දන්නවා 80ත 90 අවුරුදු තුනක් අපි දැවැන්ත මහා දැවැන්ත මහජන අරගලයක් ඇති දැවැන්ත අරගලයක් කළා මොකටද? බෙදුම් වාදයට විරුද්ධව, ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව, ඒකාධිපති දීන ජේ.ආර්. පාලනයට විරුද්ධව. අපි අති දැවැන්ත අරගලයක් කළා. ඒ අරගලය තුළ අපෙන් මිනිසුන්ට වෙච්ච අඩුපාඩුකම් තියෙනවා තනි තනි මිනිසුන්ට. නමුත් ඒක සම්පූර්ණ අරගලයක් වශයෙන් ගත්තා. ඒවා එකක්වත් හිතලා මතා කරපු දේවල් නෙමෙයි තනි තනි මිනිසුන්ට වෙච්ච දේවල්. අපි මාතෘභූමියේ නිදහස වෙනුවෙන්, සෛරීත් වෙනුවෙන් සටන් කරද්දී වෙච්ච අත්තරදීම් තමයි තියෙන්නේ. නමුත් අපේ අරගලයේ ලොකු කතාව ගත්තොත් ඉන්දියානු මැදිහත් වීම මත බෙදුම් වාදයට, දෙමළ ජනතාවට නෙමෙයි බෙදුම් වාදයට දේශපාලන කප්පම් දෙන්න ගිය එක සහ මුලින්ම නතර වුණේ 80ත 90 අරගලයේ නිසා. ඉන්දියානු හමුදා යවන්න ප්‍රේමදාස ජනාධිපතිතුමාට සිද්ධ වුණේ 80ත 90 අරගලයේ නිසා. ඒ නිසා තවත් කරුණු ගොඩක් කියන්න පුළුවන්. ඒ නිසා ඒ 80ත 90 අරගලය ගත්තොත් අපි මේ රට පරිස්සම් කර ගැනීම වෙනුවෙන් දීපුදා කරපු අරගලය. ඒක මොන විදිහ අරගලයක්? ඒක දේශප්‍රේමී අරගලයක්. ඒ නිසා තමයි අපි සන්නද්ධ දේශප්‍රේමී අරගලයක් කළා. දස ලක්ෂ සංඛ්‍යාත මිනිසු සම්බන්ධ කරගත්තා. හැබැයි මේ දෙමළ බෙදුම් වාද විරුද්ධව සටන් කරේ දෙමළ බෙදුම් වාද විරුද්ධව. නිකං එකට නෙවෙයි දුන්නේ නෙමෙයි. හැබැයි එක දෙමළ මිනිස්සෙක්ට දෙමළ කියන්නේ නැති ශික්ෂණයක් ඒ ව්‍යාපාරය අපි තියාගත්තා. එක දෙමළ මිනිස්සෙක්ගේ ගේකට, එක කඩේකට ගල් කැටයක් උසු කරන්නේ නැතුව ඒ දේශප්‍රේමී අරගලය ජයපේ කළා. ඒ නිසා රටේ සෛරීත්වය වෙනුවෙන් මැරෙන්න සිය ගණන් දෙමළ සහෝදර පක්ෂයට ආවා. මම මේ ගැන තොරතුරු චුට්ටක් එවද කියන්න ඕන නිසා. එක්කෙනෙක් දෙන්නේ නෙමේ විශාල පිරිසක් දෙමළ සහෝදර ජීවිත පරිත්‍යාග කළා මේ අරගලයේ. එක්කෙනෙක් නම කියනවා නම් මුත්තයා විජේන් සහෝදරයා. අපි ආඩම්බරය කියන්නේ අපේ වර්තමාන වතු වෘත්තීය සමිතියේ නායකයෙක් වෙන අපේ සෙල්වි සහෝදරගේ අයියා. ජීවිත පරිත්‍යාග කළා. තව ඒ වගේ අය ඉන්නවා. මේ අරගලයට මැරෙන්න ශිෂ්‍ය ව්‍යාපාර නායකයෝ නිෂ්මිලා හිටියා මුස්ලිම් අය. එසා ජවිපේ පෙන්නවා දෙමළ බෙදුම් වාදයට එරෙහි අරගලය. අරගලයේ අපේ ප්‍රහාරය දෙමළ මිනිස්සුගේ ඇඟට වදින්නේ නැතුව හරි තැනින් නතර කරගන්න. අපි පෙන්නුවේ එක මුස්ලිම් මිනිස්සෙක්ට, එක දෙමළ මිනිස්සෙක්ට ඒ බෙදුම්වාදී, දෙමළ බෙදුම්වාදී අන්තවාදයට විරුද්ධව, ඉන්දියන් ආක්‍රමණයට විරුද්ධව කරපු අරගලය දෙමළ මිනිසුන්ගේට විරුද්ධ අරගලයක් වටපත් නොවි, මුස්ලිම් ජනතාවට විරුද්ධ අරගලයක් වටපත් නොවි, එක පොදු ජන අරගලයක් වටපත් කරගන්නත් ඒක හරියට සීමා සටහන් මේව කරගෙන කරන්නත් පුළුවන්. ඒක වෙච්ච වෙන වැරදි තියෙනවා. නමුත් ජාතිවාදී පදනමින් නෙමෙයි දේශප්‍රේමී අරගලයකට.